ඖෂධ කියන්නේ මාත්‍රාවට භාවිතා කළ යුතු දෙයක්. සමහර වෙලාවට මාත්‍රාව වෙනස් වුණොත් ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. පොත් කියන්නේත් ඖෂධයක්. මනස සුවපත් කරනවා, පෝෂණය කරනවා. හැබැයි පොත් කියන ඖෂධය මාත්‍රාවට හා නැත්නම් අදිමාත්‍රාවක් භාවිතා කරාට කිසිම අගුණක් නොහොදක් වෙන්නේ නැහැ. හොඳක් මිස. එනිසා අපි සූදානම් උදායිරේ සහෘදයා විශේෂාංගෙන් පොතක් ගැන කතා කරන්න. පොත විශේෂයි, ඒ වගේම පොතේ රචකයා බොහොම විශේෂයි. අපි කතා කරමු මේ පිළිබඳව අද උදායිරේ සහෘදයා විශේෂාංගෙන්. හිතවතුනි, රටක සංස්කෘතියේ සාහිත්‍යයට තියෙන ප්‍රමුඛ ස්ථානයක්. ලෝකයේ සමහර රටවල් වල තියෙනවා ඒ රටවල් වල සාහිත්‍ය විවිධ කොටස් තියෙනවා විශේෂයෙන්ම කාලයක් තිස්සේ යුද්ධයකට මුහුණ දුන්න රටක යුදමය සාහිත්‍ය හරි වැදගත් ඒ වගේම බොහොම වටිනවා හැබැයි අපේ රටේ යුද්ධය අලලා කරන සාහිත්‍ය නිර්මාණ තිබුණාට යුදමය සාහිත්‍යයක් ගොඩ නැගුණද කියන ගැටලුව පිළිබඳව බොහෝ විචාරකයෝ කතා කරලා තියෙනවා ඇත්තට මේක කතා කරන්න ඕනේ මාතෘකාවක් අපි අද සූදානම් වෙනවා බොහොම අපූරු පොතක් ගැන කතා කරන්න අපිත් දශක කිහිපයක් බොහොම දරුණු යුද්ධයකට මුහුණ දීපු රටක් ලෝකේ ඉන්න ඉතාම මිලේච්ඡතම සතුරෙක් අපේ රටටත් හිටියා කාලයක් තිස්සේ මිනිස් ජීවිත රසක් බිලිගත් යුද්ධයක් තිබ්බා අපේ රටේ මේ යුද්ධය අලලා බොහෝ නිර්මාණ සිදු කෙරුණාට අපේ රටේ යුදමය සාහිත්‍යයක් තිබුණද කියන ගැටලුව හැමෝටම තියෙනවා ඔන්න ඒ ගැටලුවට හොඳ පිළිතුරක් අපේ අතට හම්බ වෙලා තියෙනවා පිළිතුර දැන් මගේ අතේ තියෙනවා මේ පිළිතුර සම්බන්ධව අපි කතා කරන්න පොතේ සාඩම්බරණීය හිමිකරුවාට අද ආරාධනා කරා උදායිරේ සහෘදයා විශේෂාංගයට අපි කතා කරමු පොත ගැන අපි ආරාධනා කරපු සාඩම්බරණීය චරිතය අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා මම පොත ගැන කතා කරන්න කලින් විශේෂාංගය ආරම්භ කරන්න කලින් හඳුන්වලා දෙන්නම් අද උදායිරේ සහෘදයා ද අපිත් එක්ක එකතු වෙන්නේ හිටපු යුදහමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඔබව බොහෝම ආදරයෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා ආයි බොහෝ වේවා කෝට්ටේගොඩ මහත්මයා මේ පොත ගැන කතා කරන්න කලින් මම කැමති ඔබතුමාගේ ඉතිහාසයට යන්න කොහොමද යුදහමුදාවත් එක්ක සම්බන්ධ වෙන්නේ මම කුඩා කාලේ ඉඳලාම මම ඉස්සෙල්ලාම පාසලකට ගියේ මගේ තාත්තා දකුණේ කෝට්ටේගොඩ මාතර කෝට්ටේගොඩ ඉතින් අපි අධ්‍යාපන අපේ මගේ මට ඉන්නවා අක කෙනෙක් ඉන්නවා නංගි කෙනෙක් ඉන්නවා මල්ලි කෙනෙක් ඉන්නවා ඉතින් අපි හතර දෙනාගේම අධ්‍යාපනයට සුදුසු තැනක් හැටියට තමයි ස්ථිර පදිංචියක් වගේ අපි ගාල්ලේ හිටියා ඉතින් තාත්තා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කෙරුවේ ඉතින් ඒගොල්ලන්ට තියෙනවා රාජකාරිය වලට යන්න කැලෑවල කඳවුරු බැඳගෙන මාස ගණන් අවුරුදු ගණන් ඉන්නවා ඒක හින්දා අම්මයි අපි හතර දෙනයි ගාල්ලේ පදිංචි වෙලා හිටියේ ඉතින් ඉස්සෙල්ලාම මම ගියේ ගාල්ලේ තියෙන විශේෂ මේ ගැහැණු පාසලක් තියෙනවා සේක්‍රඩ් හાર્ට් කොන්වන් කියලා ඉතින් ඒකෙන් තමයි මම අර මොන්ටිසෝරි යනවා කියන්නේ ඒකට ගියා ගිහලා ඊට පස්සේ ගාල්ලේ සෙන්ට ලෝෂියස් විද්‍යාලයට ඇතුළත් වුණා ඒකේ අවුරුදු තුනක් විතර ඉන්නකොට තාත්තට අපව කොළඹට මේ ප්‍රධාන කාර්යාලයට මේ මාරුවීමක් ලැබුණා පත්වීමක් ඉතින් ඒ අවස්ථාවේ අපි ගල්කිස්සට ආවෙවිල්ලා මම ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණා එතන ඉඳලා මං යුදහමුදාවට බැඳෙනකම් මම හිටියේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලේ ඒ විද්‍යාලේ ඉන්නකොට තමයි මම මේ පාඩම් අතින් වැරදි කියන්නේ මම හොඳ මදි කියන්නේ නැහැ මම පොඩි කාලේ ඉතින් දක්ෂ ලෙස පාඩනුත් කෙරුවා නමුත් වැඩිපුර මගේ ආශාව තිබ්බේ මේ ක්‍රීඩාංශේ ඉතින් මම පාසලේ කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බට බලකායේ ප්‍රබල සමාජිකයෙක් හැටියට හිටියා අවුරුදු පහක් හයක් හතරක් විතර මේ ගියතලාවේ අපි අවුරුද්දකට සැරයක් අපි ගියතලාවේ යනවා කඳුරු වලට පුහුණුවීම් වලට
ඒ ආభాෂය තමයි මම හිතන්නේ මට මට ඒ අර දියතලාවේ ගිහිල්ලා අර නිලධාරී ඉන්න යුනිෆෝම් ඇඳලා හරි ස්මාර්ට් පිටේ ඉන්නකොට මටත් අපිටත් ඒ ආසාව ඇති වුණා යුනිෆෝම් එකක් අඳින්න කියලා. ඊට අමතරව මම ක්‍රීඩා කෙරුවා තමයි දැන් උලහල ඇති අර දැන් තියෙන පාඨශාලා අතර තියෙන අර බිග් මැච් කියලා. ඒක ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත් රාජකීය විද්‍යාලයත් අතර තමයි ඒක තමයි මම හිතන්නේ ඉතමත් පැරණිම බිග් මැච් එක මොකද 1878 විතර මම හිතන්නේ පළවෙනි පාරක ක්‍රීඩා කෙරුවේ ඉතින් මම සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කෙරුවා 68 69 වර්ෂවල ඒකම ඉතින් රයිෆල් මේ එයා ගන් අපේ ක්ලබ් එකක් තිබ්බා ඉතින් වෙඩි තැබීම් වලට එතන මලල ක්‍රීඩාවලට ඉතින් ගොඩාක් මට පාඨශාලා වර්ණ ලැබිලා තියෙනවා ක්‍රිකට් මලල ක්‍රීඩාවලට ඉතින් ඒ අතර තමයි හුඟක් මේ බර වුනේ මේ මං හිතනවා මගේ කැඩට් මාස්ටර් කෙනෙක් හිටියා අපේ ශිෂ්‍ය බඩ බලකාය බාර හිටියා මන් ලෙෆ්ටිනන් ජී.කේ. මණ්ඩාවල කියලා කීර්ති මණ්ඩාවල ඉතින් ඒ ගුරුතුමාගේ ආభాෂයෙන් තමයි අපි ඇත්තරම හමුදාවලට ත්‍රිවිධ හමුදාවටම බැඳුන කට්ටිය මම ඉතින් තීරණය කෙරුවේ යුද හමුදාවට බැඳෙන්න ඒකම ගුලාලා ඇති හිටියා අපේ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කෙනෙක් හිටියා එයාර්ෆෝස් එකේ එයාර්ෆෝස් කමාන්ඩ් හැටියට කටයුතු කරුවා ඩොනල්ඩ් පෙරේරා කියලා එයාත් මගෙත් එක්ක කැඩිටින් කරපු කෙනෙක් ඉතින් ඒ වගේ ඒක තමයි හේතු වුණේ මේ හමුදාවට වැඩිපුරම මේ යන්න ඕනේ කියලා හිතාගත්තේ ඔබතුමා මේ මේ යුද හමුදාවට සම්බන්ධ වෙන්නේ වයස අවුරුදු කීයේදීද මොන වර්ෂයේද 19 20 බොහොම බද්‍රයවුවනේ ඉතින් අතරම ඒ ලෙවල්ස් කෙරුවා විතරයි අතරක මේ ඊට පස්සේ 1970 පෙබ්‍රවාරි මාසේ හමුදාවට බැඳුණා බැඳිලා අපි දියතලාවේ පුහුණු වීමට ගියා තුන්වෙනි පාඨමාලාව තමයි අපේ එක ඉස්සර තිබ්බා මේ ඇත්ත වශයෙන්ම අපේ ආශාව තිබ්බේ පිටරට පුහුණුවීම් වලට යන්න නමුත් දියතලාවේ පටන් ගත්තා මේ අපේම පුහුණුවීම් පාඨමාලා මේ ශිෂ්‍ය බට කැඩට් නිලධාරීන් හැටියට ඉතින් අපි තුන්වෙනි ඛණ්ඩයේ පළවෙනි එක දෙක තුන්වෙනි එක මේ තුන්වෙනි ඛණ්ඩේ හිටියා මේ ඉතා දක්ෂ නිලධාරීන් කණ්ඩායමක් බැඳුනා ඒ කියන්නේ කොහොම ක්‍රීඩා කරපු අය ජාචා මේ ලංකා නැෂනල් සයිඩ් එක සෙල්ලම් කරපු කට්ටියම හිටියා ඉතින් අපේ අනුක අපේ මේ පාඨමාලාවෙන් තමයි මම ආඩම්බරයෙන් කියනවා ලංකාවේ පුහුණුවෙන් ලැබපු නිලධාරීන්ගෙන් යුද හමුදාපති හැටියට පත් වුනේ මම පළවෙනියා 17 වෙනි යුද හමුදාපති හැටියට මගේ බැච් එකේ හිටියා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉතින් මට පස්සේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තමයි හමුදාව අණදීම බාරගත්තේ ඉතින් අපි දෙන්නම ඒ කියන්නේ අපේ බැච් එකෙන් දෙන්නෙක් හමුදාපති ලක් වුණා එතකොට තව හිටියා ඉතින් දේශපාලනේ කෙරුවා ඊට පස්සේ ජන සරත් ෆොන්සේකා එතකොට තවත් හිටියා ජන සරත් මුණසිංහ කියලා එයත් දේශපාලනයට ගිහිල්ලා මම හිතන්නේ නියෝජ්‍ය කතානායක කෙනෙක් ඒ වගේ එන ඉතින් හමුදාවෙනුත් හමුදාම පැත්තෙන් අපි දෙන්න යන්න පුළුවන් උසස්ම ස්ථානයට ගියා ඔබතුමා මේ යුද හමුදාවත් එක්ක සම්බන්ධ වෙන අවදියේදී ලංකාවේ ආරක්ෂක තත්ත්වය මොන වගේද ඒ කාලවකවානුවේදී අපේ රටේ මේ යුද්ධ පිළිබඳව අඳුරු සෙවණැලි තිබ්බද යුද්ධය තිබ්බද නෑ ඒක ඇත්තෙම ඒක හින්දා තමයි අපිට ගෙදරිනුත් එච්චරම බලපෑම් තිබෙන්නේ නැත්තේ අපි බැඳෙන කාලේ ඇත්තටම මේ 70 වෙනකොට මේ රටේ එහෙම ඔය තිබ්බා මේ 58 56 58 83 දරුණුවට තිබ්බා මේ ඉන්ටර්නල් ප්‍රොබ්ලම්ස් ඒ කියන්නේ ජාතිවාදී අරගල තිබ්බා ඒ ඇරෙන්න මේ තත්ත්වවාදයක් හරි පිටරටකින් එන අපිට තර්ජනයක් එහෙම වුණා තිබ්බේ නැහැ හැබැයි ඒ කාලේ ඉතින් ඒක ත්‍රිවිධ හමුදාවට බැඳෙන එකත් ඒ කියන්නේ නිලධාරි කෙනෙක් හැටියට මම හිතන්නේ ඒක මුදල් අතිනුත් ඒ කියන්නේ තත්ත්වෙනුත් හොඳ රජයේ සේවක මේ රජයේ සේවාවක් ඒක ඒකට ඉතින් ඒකෙන් මේ එහෙම කරදර තිබ්බේ නැහැ හැබැයි බැඳිලා ඉන්නකොට 71 JVP කරලා ආවා. එතකොට අපේ පුහුණුවේ මදකට නවත්තලා අපි ඔය බදුල්ල දියතලාව මහියංගන
ඒ පළාත්වල අපි අපේ අපි පුහුණු කරපු නිලධාරීන් එක එක නිලධාරී කෙනෙක් තමයි අපි හිටපු දක්ෂ ෆීල් කමාන්ඩර් කෙනෙක් මේජර් ජෙනරල් විජේ විමලරත්න. එයා එතකොට කපිතන්වරේ. ඉතින් ඒගොල්ලත් එක්ක අපි මේ ක්‍රියාන්විතයන් වලට සහභාගී වුණා පුහුණුවීම් නවත්තලා. ඊට පස්සේ ආපහු පුහුණු වෙලා තමයි අපි දෙවනි ලුතින්නන්වරේ හැටියට මේ පත්වීම් ලැබුවේ. ඔබතුමා මේ යුද හමුදාවට සම්බන්ධ වෙලා කොච්චර කාලයක් ගියාද පස්සේද යුද්ධය අත්දැකීම ලබන්නේ? 71 කරල්ලේ පොඩි අත්දැකීමක් තිබ්බා. එතකොට ඊට පස්සේ ඔබ මේ දමිළ ත්‍රස්තවාදී මම කියන්නේ දමිළ ත්‍රස්තවාදී මේ සියලුම දමිළ ජනතාව නෙමෙයි ඒ ත්‍රස්තවාදයට නැඹුරු වෙච්ච LTT වගේ ඒක පටන් ගත්තේ 70 අන්තිම කාලේ. 70 දශකයේ අන්තිම කාලේ වගේ ඉස්සෙල්ලාම මට මතක හැටියට හිටියා හොඳ නිලධාරි පොලිස් නිලධාරි කෙනෙක් හිටියා බස් IP බස්ටියන් පිල්ලේ කියලා. එයා තමයි එයායි පොලිස් නිලධාරීන් දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි මඩු වල කඳවුරක් තිබ්බා. මන්නාරම් පැත්තේ මඩු වල LTT කඳවුරක් තිබ්බා. ඒක ගිහිල්ලා එතෙන්ට ගියාම මේ 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 නිල පොලිස් නිලධාරියා ගාව තිබ්බ සැහැණ තොරතුරු ඒ වෙලාවේ. එයා ගියා ගියාම එතෙන්දී තමයි ඒගොල්ලව ඝාතනය කෙරුවා. ඉතින් 78 වෙනකොට 78 වෙනකොට ওই தත්ත්වය මතු වුණා. ඉතින් මම 78 ඉඳලා මමත් මේ පටන් ගන්න ඉඳලා මම හමුදාපති වෙලා විශ්‍රාම යනකම් ওই යුද්ධ තිබ්බා ඉතින්. මම කැමතියි මේ ඔබතුමා රචනා කරපු මේ පොත ගැන දැනගන්න ද කන්ෆ්ලික්ට් එලියුඩඩ් පීස්. මේ පොත රචනා කරන්නේ මොන වගේ සිදුවීම් අලලාද? ඇයි මේ වගේ පොතක් රචනා කරන්න කල්පනා කරේ? ඇත්තම ඔබතුමිය කිව්වා වගේ මේ දැන් ඉන්දියාවේ මම පුහුණුවෙන් ලබලා තියෙන සෑහෙන පාඨමාලා හදාලා තියෙනවා ඉන්දියාවේ. එතකොට ඇමරිකාවේ වගේ පිටරටවල ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම ඉන්දියාව විශේෂම ඉන්දියාව පකිස්තානය වගේ තැන්වල ඒගොල්ලෝ අර යුද්ධ තිබ්බේව ඒ යුද්ධයක් කෙරුවාම මේ වගේ ඒවට මේ ඒගොල්ලෝ ඒකට අලලල පොත් ලියනවා. ඒ අත්දැකීම. ඔව් කිව්වගේ යුද්ධමය සාහිත්‍ය. ඉතින් දැන් අපි මේ අවුරුදු 30කට කිට් වෙන්න යුද්ධයක් කරලා තම දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක අපි සටන් කළා. ඉතින් මට වැටහෙනවා තාම මේ අපේ ඉන්න දක්ෂ නිලධාරීන් මේවා ගැන තියෙන සමහර විට මම දැකලා තියෙනවා YouTube එකේ එහෙම දානවා ඒවා. එහෙම නෙවෙයි මම කල්පනා කරන්නේ දැන් තමුන්ගේ සුළු අත්දැකීමක් හරි ඒක කොහේ හරි රචනා කරලා තියෙනවා නම් මම හිතන්නේ ඒක අපේ යුද සාහිත්‍ය තව දියුණු කරන්න නම් වල යන මේ හොඳ මේ මේ වෙන. ඉතින් ඒකේ එක තමයි ප්‍රධාන අරමුණ වගේ. අනිත් එක මම අර කිව්වා වගේ පටන් ගන්න ඉඳලාම මේ ක්‍රියාන්විතවල ඉඳලා තියෙනවා. ඉතින් සමහර දැන් උදාහරණයක් ගත්තොත් පූනරින්. පූනරින් ඇටැක් එකේදී පූනරින් මම හිටියේතර කයිත්සල. ඉතින් බලසේනාධිපති හැටියට ඉඳලා මම මේ ඒකට ගියේ ඒගොල්ලෝ බේරගන්න ගියා අපි මුහුදෙන් ගිහිල්ලා මේ ඒ වගේ ඒ අත්දැකීම් දැන් අපි ලිව්වේ නැත්තම් මේ ඒවා එහෙම අපිත් එක්කම නැති වෙලා යනවා. ඉතින් ඒක ඉතින් මේ වගේ ඒක තමයි මේක රචනා කරේ. හැබැයි මේක මම ලියලා නැහැ මේ අර කියවන කොට අර මේ ෆික්ෂන් කියලා තියෙන. ඒ වගේ පොතක් නෙමෙයි මේක ඇත්තෙම සත්‍ය සිද්ධියෙන් මන් දන්න තරමේ මං ලැබූ අත්දැකීමුයි ඒ එක්කම මේ අපි කොහෙද අපිට කොහෙද වැරදුනේ මේ අවුරුදු 30ක් ඇයි මේක ඇද්දේ දේශපාලන අතින් හමුදාමය අතින් අපේ අතින් වැරදි ගොඩක් වෙලා තියෙනවා. ඒවත් මම මේක සටහන් කරලා තියෙනවා. ඉතින් සමහර අයවට අකමැති වෙන්න පුළුවන්. ඒ වුණාට මම කියලා තියෙන මට හැඟීම් මට පෙනුණු දේවල් මම ලියලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඉදිරියේ අපි කියන ලෙසන්ස් ලර්න් කියලා. කියන අපි යම් කිසි පාඩමක් ඉගෙනගෙන ඒක නිවැරදි කරගන්නවා. අපි ඒක සමහර අවස්ථාවල ඒක කෙරිලා නැහැ. මම ආරක්ෂක ලේකම් හැටියට බාරගත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරෙන් සතියකට පස්සේ. මම ඒතකොට විශ්‍රාමිකව හිටියේ මට ඉතින් ඒවකට ජනාධිපතිතුමා හැටියට හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා. ඉතින් මට දවසක් උදේ වරුවේ කතා කරුවා එතුමාගේ ලේකම් කතා කරලා මේ උදය සෙනවිරත්න මහත්මයා. ඉතින් මට ඕක බාරගන්න කිව්වා. ඉතින් මම ඒලයි බාරගත්තා. මොකද ඒ ඒ රාජකාරිය මගේ මට හොඳට කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. ඒක බාරගත්තට පස්සේ තේරුණා
අපි පාඩම් ඉගෙනගෙන නැහැ. අපි හරියට පාඩම් ඉගෙනගෙන දැන් දැන් බුද්ධි අංශයවල ඒ ක්‍රියාකා ඒගොල්ලේ ක්‍රියාකාරීත්වය පැය 24යි දවස් 7යි. ඒ කියන්නේ දිගටම තියෙනවා. ඒක තියෙන්න ඕනේ. ඒ වගේ අතපසුවෙන් මම බාරගත්තට පස්සේ මට පේනුණා යම් යම් අතපසුවෙන් තිබ්බ හින්දා තමයි මේවැනි දෙයක් අපිට වළක්වා ගන්න බැරි වුණේ කියලා. ඉතින් ඒක මම කියන්නේ මේක මම ලියලා තියෙනවා මේ අපි කොහෙද අපිට වැරදුනේ අපි ඉගෙන ගත්ත පාඩම් මොනවද අපි මේ අන්තිමට මේක සාර්ථක වෙන්න අපි කරපු වෙනස්කම් මොනවද කියලා. ඉතින් ඇත්තට මේක අධ්‍යයනය අතින් තරුණ නිලධාරීන්ට ඉදිරියට ඉන්න අපේ ත්‍රිවිධ හමුදාවෙම නිලධාරීන්ට මේක ප්‍රයෝජනවත් වෙනවා. සමාවෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවාට අපි අහලා තියෙනවා බොහෝ දෙනෙක් මේ කතාව මම විතරක් නෙමේ අහලා ඇති මේ වැඩසටහන් නරඹන නිලැඳුමක් දරාගෙන ඉන්න නිලධාරියෙක් බොහෝ දේවල් වලට සංවේදී නැහැයි කියලා. මේක මේ සමාජයේ බොහෝ දෙනෙක් කියන කතාවක්. මම යලිත් තතාවක් ඔබතුමාගෙන් සමාවිල්ලා නම් මේ වගේ කතාවක් ඇහිම පිළිබඳව. ඔබතුමාට රාජකාරියෙන් නිලැඳුමෙන් එහාට ගිහිල්ලා ඔබතුමාගේ මේ රාජකාරී කාලය තුළ යුද්ධයත් එක්ක බැඳුණු අත්දැකීම් වලදී සංවේදී වුණ අවස්ථා එහෙම නැද්ද? අපෝ අනන්තවත් තියෙනවා අපි මේ යුද හමුදා ඇඳුම ඇඳ කියලා. අපි මා දරුණු මිනිස්සු නෙමෙයි අපිත් සාමාන්‍යයෙන් ඔබතුමාලා ඔබතුමියලා වගේ අපිටත් ඒ හැඟීම් තියෙනවා. අත්‍ය වශයෙන්ම දැන් තමාලා වත්තද මගේ දුව අපිත් එක්ක තමයි මහමුදාපති වෙලා. ඉතින් දුව මේ දුවට මේ කොළඹ විශ්වවිද්‍යාලයට දුව තේරුණා කලාංශයෙන්. ඒ වුණාට දුව දැන් ඉල්ලුවා ඉන්දියාවට යන්න. එයාම ගියා පූනේ වලට ගියා. යනකොට ඉතින් අර අපිත් එක්ක හැදිලා හිටියේ මට ඉන්නේ පුතයි දුවයි. මගේ පුතා අසංක කෝට්ටේකට දුව අවන්ති කෝට්ටේකට මේ ඉතින් මටයි මගේ බිරිඳටයි බිරිඳ සෝනියා කෝට්ටේකට දැනට ඇය මේ රණවිරු සේවා අධිකාරියේ මේ නියෝජ්‍ය මේ ඩිප්‍රි චාපර්සන් වගේ දෙවනිය හැටියට කටයුතු කරනවා. චාපර්සන් ඉන්නේ මේ මේජර් ජෙනරල් නන්දන සේනාධීර. මම නන්දන සේනාධීර මතක් කරේ ඒකයි. මොකද එතුමා තමයි මම තාණ්ඩිකුලම අපි ජයසිගුරු ඔපරේෂන් කරනවා තාණ්ඩිකුලමදී මම අපේ කැම්ප් එක මේ වට කරගෙන තත්ත්වවාදී ප්‍රහාරයක් එල්ලගෙන අන්තිමට පහුදා දවල් 12 වෙනකන් අපි සටන් කෙරුවා. හැබැයි තේරුණා මට තේරුණා තව විනාඩි 10කින් කවුරු හරි කට්ටියක් ආවේ නැත්නම් අපේ කන්තෝර ඉවරයි කියලා. ඒ කියන්නේ අපි ඉවරයි කියලා. ඒ වෙලාවේ තමයි සේනාධීර මහත්මයා ආවේ. එතකොට එයා මේජර්වරේ නැත්නම් ලෙෆ්ටනන්ට් කර්නල් කෙනෙක්. එයා ඇවිල්ලා මේ එයායි තමයි හිටියතවත් මනෝජ් පීරිස් කියලා මේජර් ලෙෆ්ටනන්ට් කර්නල්. කමාන්ඩ් ඔෆ් කොඩ්ඩන් එකේ හිටිය සුජිත් ජයසේකර කියලා. ඒ කට්ටිය ආවා විනාඩි 10ක් ඇතුළත ආවා. ඒ වෙලාවේ අරන් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා. අපි මම හිතාගත්තා ඒ වෙලාවේ මේ යටත් වෙන්නේ නැහැ කියලා. අහුවෙන්නේ නැහැ කියලා මම දැකලා තියෙනවා. අහුවෙච්ච මම ගිහිල්ලා තියෙනවා ඒගොල්ලෝ කඳවුරු වලට. ඒවැ අර කටුකම් බිගහලා එම ඒව ඕවැ ඉන්නට වැඩි හොඳයි වෙඩි තියාගෙන මැරෙනවා කියන එකයි මගේ අදහස උනේ ගහගෙන. ඉතින් ඒ වගේ අවස්ථාවල් එනවා. ඉතින් දුව ඇත්තටම දුව යනකොට ඉන්දියාවට යනකොට ඉතින් අපි දෙන්නට මටයි මගේ බිරිඳටයි ඉතාමත් කියන්නේ දුකක් ඇති වුණා. ඒ කියන්නේ ඒ සංවේදී අවස්ථා තියෙන ඒ වගේ. ඉතින් මොකද එහෙ මන් දන්නා ඉන්දියාවේ මං ගිහිල්ලා තියෙන පුහුණුවේ ඉතින් ඉන්දියාවට ගෑනු ළමයෙකුට ගිහිල්ලා එච්චර සැප පහසු විදියට ඉගෙන ගන්න අමාරුයි. හැබැයි ඉතින් ඉගෙනීම හොඳයි. එයා ඇත්තටම එයා කිව්වේ මම මෙහෙ හිටියොත් තමාරිට අවුරුදු 3 මට ඉවර කරන්න බැරි වෙයි. අර පූනේ වලට ගියා. ඉතින් අවුරුදු 3 ඩිග්‍රී කළේ ආවා. එයාගේ කට්ටිය මෙහෙ කොළඹට ගියා. එතකොටත් එක එක ප්‍රශ්න තියෙනවානේ. ඒකෙන් මේ ඒගොල්ලගේ කාලය තවත් වැඩිපුර ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ බොහෝ යුද පිටියේදී දැන් සමහර වෙලාවට මගේ අතල්ලාගෙන කියලා තියෙනවා මේ සෙබලෙක් කියලා තියෙනවා. අනේස මාව බේර ගන්න එක හොඳටම වෙඩි වැදිලා මේ ඕමන්තේදී. ඉතින් මං කියනවා හරි ඉතින් හෙලිකොප්ටර් එක ගෙන්න ගන්න විදියක් නැහැ. හෙලිකොප්ටර් එකට වෙඩි තියෙනවා. ඒ ඉතින් අතල්ලගෙන හිටියා. ඉතින් පස්සේ ඒ සෙබල නැතු වුණා.
හරි දුකයි ඒ වගේ මගෙත් එක අවුරුදු 14ක් අණ්ඩිකුලමදී මගෙත් එක අවුරුදු 14ක් මගෙත් එක්කම හිටියා මගේ බඩී කියලා කියන්නේ අපිට බඩී කියලා එක්කෙනෙක් ඉන්නවා එයා දන්නවා මම හැරෙනකොට මොකටද මට මොනවද ඕනේ කියලා ඒ තරමට ඒ වෙලාවේ මාත් එක්ක හිටගෙන හිටියා මෙහෙම ගැව්වා මේ එකපාරට කඩාගෙන වටනවා ස්නයිපර් කෙනෙක් ඔළුවට ගැව්වා මගෙත් එක්ක හිටියේ ඒ වගේ සෑහෙන අවස්ථාවක් තියෙනවා ඉතින් අපි අර යුද හමුදා ඇඳුම ඇඳට අපි සංවේදී කට්ටියක් තමයි බොහෝ දෙනෙක් කියනවා මේ LTT බන්ධනාගාරවල හිටපු අපේ යුද හමුදා සෙබළුන් දැඩි ලෙස අපහසුතාවලට ලක් වුණා තමන්ගේ අවසන් මරණ මංචකේදී පවා කියලා අපේ රටේ යුදමය සාහිත්‍යයක් අවාසනාවකට නැති නිසා බොහෝ දෙනෙකුට මේ දේවල් කියවන්න අවස්ථාව නැහැ ඇත්තද කෝට්ටේගොඩ මහත්මයා මේ කතා ඇත්ත ඒක ඇත්තටම මේ මේ දැන් මුලතිව් කඳවුරේ මුලතිව්වේ අර දරුණු ප්‍රහාරයක් කරලා මුලතිව් කඳවුර අත්පත් කරගත්තු අවස්ථාවේ සැහෙන ප්‍රමාණයක් ඒගොල්ලගේ අත්අඩංගුවට පත් වුණා. ඉතින් ඒ කට්ටියව සමහර වෙලාවට මේ අපිට ආරංචි වුණ කියන්නේ සනාථ වෙලා තියෙනවා. ඒ කට්ටියව පණ පිටින් පුච්චපෝ අවස්ථාවල් තියෙනවා. තමාරලාවට දැන් ඒගොල්ල අල්ලගෙන දැන් පුහුණරින් වලින් අල්ලගත්තු කට්ටියව අපි මොනවාරි ඒගොල්ලට මේ පරාජය වෙන විදියට ඒගොල්ලට දරුණුවට පරාජය වෙන විදියට මොනවාරි මුච්චකම එක්කෝ ඒගොල්ල කරන්න ගිහිල්ලා මේ යාබද අර ගම්මාන වල ඉන්න අහිංසක ළමයි ගම්වාසී ඉන්න මරලා දානවා සිවිල් ජනතාව. ඔව් ඒක තමයි මේ ළමයි ගස්වල ගහලා මරපු එච්චරට ම්ලේච්ඡ ගතිගුණ තිබ්බ කන්නෑ මං. ඉතින් ඒකට නම් මං ඒකලට කවදාවත් මම සමාවත් දෙන්නේ නැහැ. දැන් ඒක වගේ බලන්නේ දැන් මම පොතේ ලියලා තියෙනවා අම්පාරේදී පොලිසියට කිව්වා මේ පොලිසිය අයට කිව්වා අත්තර මේ යටත් වෙන්න කියලා. ආණ්ඩුවෙන් කිව්වේ. ඒවකට ආණ්ඩුවෙන්. ඉතින් ඒක උඩ ඒගොල්ල යටත් වුණා. හමුදාවට කිව්වම අපිට යටත් වෙන කියන එක මේ අපි එච්චර මේ කැමති වචන නෙවෙයි යටත් වෙන්න කියන එක. ඉතින් ඒක හින්දා ඒ වෙලාවේ ඒ මඩ කල්පෝ බාර වෙヒටියේ කර්නල් හලංගොඩ ඊට පස්සේ විශ්‍රාම ගියා බ්‍රිගේඩිය හැටියට හමුදාව යටත් වුණේ නැහැ. හැබැයි පොලිසිය යටත් වුණා. පොලිසියට කියපු හින්දා ඒක නියෝග ගියා. හැබැයි ඊට පස්සේ 700කට කිට්ටු වෙන LTT එකේ මරලා දැම්මා. මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ ඔබ යුද හමුදා නිලධාරියෙක් විදිහට ලද අත්දැකීම්ද නැත්නම් යුද හමුදාපතිවරයා විදිහට ලද අත්දැකීම්ද එහෙමත් නැත්නම් අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් විදිහට රටේ ආරක්ෂාව මෙහෙයවමින් ඔබ ලද අත්දැකීම්ද ආරක්ෂක ලේකම් කෙනෙක් හැටියට මම පත් වුණේ ඉතාමත් බැරෑරුම් අවස්ථාවක ඉතින් මං මම කරපු යම් යම් දේවල් මම සදාන් කරලා තියෙනවා ආරක්ෂාව තහවුරු කිරීමට ඇත්ත වශයෙන්ම ඒක ඒ වෙලාවෙත් ඔය අපේ තියෙන දුර්වලකමක් තමයි මේ දේශපාලනය අතින් මේ වාසි ගන්න හදනවා ඒ වෙලාවෙත් මීගමු දෙමළ මුස්ලිම් කෝලහල ඇති කරන්න වැඩගත්තු ඒක ඒක ඒ වගේ මේ වෙන වෙන පළාත්වලට පැතිරෙන්න යනකොට තමයි අපි හමුදා යාපනයේ ඉන්න හමුදා කට්ටියත් ගෙන්නලා අපි හිතුව දැන් මේක බැලුවම මාතලේ පැත්තක මාතලේ අකුරණ නුවර ඊට පල්ලෙහා අර පිළිම බුදු පිළිම නෑ ඒ වගේ තැන්වල මුස්ලිම් තියෙන ඒවා ඒතර හම්බන්තොට පැත්තේ අපි ඉක්මනට මේ ත්‍රිවිධ හමුදාපතිල් එක්ක සාකච්ඡා කරලා අපි කට්ටියව මේ හමුදාව දැම්ම යෙදෙව්වා මේක වළක්වන්න ඒ වගේ අර අර බොරදිය මාළු බාන වැඩ කරන්න ඉන්නවා ඉතින් තමගේ වාසියක් ගන්න. ඉතින් අපි ඒවට නම් ඉතින් මම ඉඩ දුන්නේ නැහැ. මම බාරගත්තෙත් රාජකාරියක් කරන්න බැරි නයි යන්න කියලා. මොකද මම විශ්‍රාමක හිටපු කෙනෙක්. මම හැබැයි රට වෙනුවෙන් රට අවුරුදු 36ක් මම මේ කට්ටියත් එක්ක යුද්ධ කරව මගේ පටන් ගන්න ඉඳලා. මගේ සේවය අවුරුදු 36යි. ඉතින් මට හිතුණා මේ අවස්ථාවේ මට මේකට ගොඩක් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් කියලා මම ඒ බාර ගත්තා. ඉතින් ඒවා ටිකක් දාලා තියෙනවා. ඒකම අනිත් ඒවා තියෙන්නේ මගේ විශේෂයෙන්ම මගේ අත්දැකීම්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ගොඩක් ක්‍රියාන්විතයන්ට සහභාගී වෙලා තියෙනවා. ඒකම මං ඉන්න කාලේ අනිත් ක්‍රියාන්විතයන් ගැන මගේ තියෙන දැනුම ඒකත් සටහන් කරලා තියෙනවා. ඉතින් ඒ පොත තියෙන්නේ ඒකටයි.
ඔබතුමා යුධ හමුදාපතිවරයා විදිහට වගේම ආරක්ෂක ලේකම්වරයා විදිහට අපේ රටේ හිටපු රාජනායකින් එක්ක වැඩ කළා දෙනවා. රාජනායකින් එක්ක වැඩ කිරීම, රාජතාන්ත්‍රිකයින් එක්ක වැඩ කිරීම මේ වගේ අත්දැකීම් මොන වගේද ඔබතුමාට අපේ රටේ හිටපු රාජනායකින් අතරින් වැඩ කිරීම පහසු වුණාද නැත්නම් ඔබතුමාට දුෂ්කර තැන් තිබ්බද? පහසු කියන්නේ මෙහෙමයි තමන් හරි දේ කරන්න කියලා හිතාගෙන ඒවා යනවා කියවනේ මම ඇත්තම හමුදාපති වෙනකොට හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමයි ජනාධිපති හැටියට ඉතින් මම හමුදාපති වුණේ ජූලි මා 2004 ජූලි 1 වෙනිදා ඉතින් මට ඇත්ත වශයෙන්ම මට කියන්න තියෙන්නේ එතුමියත් එක්ක මට වැඩ කරන්න කිසිම අපහසුතාවක් වුණ නැහැ මොකද මම කවදාවත් දැන් ආරක්ෂක ලේකම් වුණාද මම බාරගත්තේ මං ජනාධිපතිතුමාට කිව්වා මම මේක බාරගන්නේ කරුණු දෙකක් උඩ කියලා. මේකට සාක්ෂි ඉන්නවා මේ ලේකම්තුමා. ඉතින් කියන්නේ ජනාධිපති ලේකම්තුමා මං කරුණු දෙකක් උඩ මම මේක බාර ගන්නවා එකක් මට ඕනම වෙලාවක ජනාධිපතිතුමා හම්බ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හදිසියකට. අනිත් එක මං කිව්වේ මේ කේක් කෙනා කියන ඉදර මං ඔළුව නමන්නේ. ඔබතුමා තමයි මගේ නායක. ඔබතුමා කියන්නේ මට හරිනම් ඒ විදිහට කරනවා කියලා. ඉතියා කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ මම බාරගන්න කියලා. ඒකට තමයි මම බාරගත්තේ. ඉතින් තමුන් හරි දේ කරනවා නම් මේ මෙහෙම කතාවක් තියෙනවානේ. බබ්බුන වේනේ අපි. දැන් අපිට තේරෙනවා නම් මේක මේ අනක් වුණාට මේ අන සාමාන්‍ය අනක් නෙවෙයි කියලා. එතකොට ඒක පිළිපදින්න අපි බැඳිලා නැහැ. ඒ කියන්නේ නීතියපත්යෙන් හරි වෙන පැත්තකින් හරි ඒක වැරදක් තියෙනවා නම් තමුන්ට ඕන වෙලාවක් යනකොට නෑ මම මේක කරන්නේ නෑ කියලා. අපි ඒ වගේ අපිට ඒ වගේ තමයි අවශ්‍ය. අපි මේ යුද්ධය ඇදුනත් ඒකෙින් තමයි අපේ අවස්ථාවන් වල නායකත්වයේ දුර්වලතාවයෙන් උඩ අපිට මේ යුද්ධය ඇදෙන්න ගත්තා. අපි ඔළුව මොකෙමල් ලියලා තියෙනවා මේ ඉන්දියාවේ හිටියා ෆීල්ඩ් මාෂල්ලා දෙන්නයි හිටියේ ඉන්දියාවේ. එක්කෙනෙක් फील्ड मार्शल सैम मैनिक्स कथावत मे कथाव दिन या जर्स मैन इस डेंजरस मैन एम जर्स उठा युद्ध हमदा निर्धारी एक विधिट युद्ध प्रबल पवति प्रदेश वाले उबे रखियावे कोलंब हिटपु उबे पाउले आदरणीय उबे विशेष दारुआन बिरीद මෙහි ඉන්නත්ෙත් එතරම් ආරක්ෂිත වඩපිටාවක කියලා අපිට කියන්න බෑ. මෙහෙත් අඩියෙන් අඩිය බෝම්බ පිපුරන අපි දැක්ක පාසල් වල දරුවන්ට තර්ජන තිබ්බා. අපි දැක්ක ජනාකීන බොහෝ තැන් වල බෝම්බ පිපිරීමේ අවධානම තිබ්බා. බෝම්බ නිසා සිය දහස් ගණනක් ජීවිත අහිමි කරගත්ත සිය දහස් ගණනක් ආබාධිත වුණා. යුද හමුදා නිලධාරී තනතුරෙන් එහාට ගිහිල්ලා පීඑක් සැමියෙක් විදිහට ඒ වගේ අවස්ථාවලදී ඔබතුමාට මොනවද හිතුනේ? ඇත්තම කියනවා නම් අපිට අපිට ලැබිච්ච මගේ බිරිඳ නම් ඒ කියන්නේ මේ රෝනියා මවක් සහ පියක් පියෙක් ඒ චරිත දෙකම එයා ඉටු කෙරුවා. මොකද අපි සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය ක්‍රියාන්විතයක් තියෙනකොට මාස ගාණක් මාස දෙකක් විතර ගියාට පස්සේ ගෙදර එන්නේ. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් මාසකට සැරයක් සාමාන්‍ය වලින් අපි ක්‍රියාන්විත ප්‍රදේශවල ඉන්නකොට මාසයකට දවස් 4ක් 5ක් ගෙදර ඇවිල්ලා යනවා. සමා වෙන්න පුංචි බාධා කිරීමක් ඔබතුමාට මේ කරන්න කල්පනා කරා. මම අහලා තියෙන තරමට ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිවාඩුව කියන්නේ වරප්‍රසාදයක් නෙවෙයි නේද? හිමි. නෑ නෑ ඒක තමයි දැන් මම දැන් අපි නිවාඩු එනවා. ඒ නිවාඩු ආවත් ලැබුණොත් පමණයි නිවාඩුව. ඔව් ලැබුණොත් පමණයි. අනිත් එක දැන් උසස් ස්ථාන දැන් මම ඩිවිෂනල් කමාන්ඩ් කෙනෙක්, SF කමාන්ඩ් කෙනෙක් නම මගේ ප්‍රදේශ ලොකු ප්‍රදේශය බාරව ඉන්නවනේ. ඒ වගේ ඉන්නකට මට නිවාඩුව ආවා කියලා මට එක්කම අමතක කරන්න බෑ. මොනවාරි වුණොත් ඒ වගකීමට මමත් වග කියන්න ඕන මොනවාරි සිද්ධියක් වුණා නම්. ඉතින් ඒ වගේ තමයි අපේ රාජකාරිය. මේ නිවාඩුව කියන්නේ අර ලැබෙන අවස්ථාවක අපිට එන්න දෙනවා. මොකද ඒකත් අත්‍යවශ්‍යයි. දැන් සමහර උඟාක් මේ යුද පිටියේ හිටපු සෙබළුන්ට එහෙම මේ සමහරලට එයාර්ෆෝස් ෆ්ලයිට්ස් මදි. නිවාඩු එන්න හැකියාවක් නැති වෙන. එහෙම වුණාම මේ කට්ටිය ගෙවල් වලට ගියාම එන්නේ නැහැ. මොකද ගෙදර කට්ටිය කියනවා එන්නෙත් නැහැ යන්න එපා මැරෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් වුණාම එම එයා ඒ සේවල බල හිතනවා හරි මං ගෙදෙට්ටල ඉන්නේ. ඉතින් එහෙම ඇබ්සන්ට් වෙන කට්ටිය ඉන්නවා. ඩෙසර්ට් කියන්නේ සේවය අතහැරලා ගියා ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් තියෙනවා ඇත්තම. අපි මේ අර කලින් අහපු ප්‍රශ්නෙට යන්
ශිල්පියෙක් විදිහට ඒ කාලේ රටේ තිබ්බ වාතාවරණයත් එක්ක මේ තනියෙන් ගෙදර හිටපු දියණිය පුතා බිරිඳ ගැන ඇත්ත වශයෙන්ම මගේ මේ බිරිඳ නම් මම කියන්නේ ද රාජකාරී ඉන්නකොට උදේ පාන්දර ගියොත් බෙල්ලංගිලට බෙල්ලංගිල පන්සලේ එයා ඉන්නවා पूजा कटयुत करेंदल अभी हिटीए पनागोड विवाहक निवास वाले हिटी अभी काय नीलधारे समान ताताई अम्माई दिन्दावे विशेष समान लावटेनवा मे कटन मेल मीयगी बड़ी गेदेटेन ए अभी हिटपू निवाज अभी पुताला दूर हिता दूली दहनमेनी चैप्टर के दूलती यागे अद्यकी दुएखटीट मे दामदा हिटपू मे पियगे मेवगे दिब अद्यकी पोटी कालिंदे हरिम लस्तन ये अरे गोल्लट हेतना इलाट मगे ताने दे पाड़ कण अतर मेकोलट मेवागे मानसिक प्रश्न तिब्ब अतर निदास गतिया तिब्बे तांडिकल में अटैक वेलावे अभी तो कम्युनिकेशन तिब्बे मगे नोन मगे दुआई पुताई पुंदेना मेर लगे अनीत ඒ වගේ එකක් වුණාම අර එක්කම එක පවුලක් වගේ අර ඉන්නේ නිවාස වල ඉන්න කට්ටිය. ඉතින් අර අනිත් ලේඩි අනිත් නිලධාරින්ගේ බිරිඳවරු එනවා. ඉතින් ඇවිල්ලා ආනකොට ඒගොල්ලෝ එනකොට මේගොල්ලගේ මේ දුව කියනවා දුවගේ මේ ඇඟේ ලේ ටික නැති වෙනවා කියලා. මොකද හිතන්නේ මේ නරක ආරංචියක් අරන් එනවා. ඉතින් ඒ වගේ අත්දැකීම් තමයි තියෙන්නේ. ඉතින් වීක් හැටියට අපිට ඇත්ත වශයෙන්ම සමහරලාවට මගේ දැන් මගේ දුව अरे पलिनी अड़ दिखा गाता गया मैं टेलीफोन वैफ की आने बिना गया मैंने अद अविद मम हिता कमी अभी दिन का मैं इमेजिन इवे तत्ती अत अब थिंक वासना बहु नीलधार बिड़ी तम पिया कटे कटे कोई ඒකෝම මේ ඔළුවේ ඒ කරදර තියාගෙන අපිට ඉතින් අපි යුද්ධෙට බැඳුනේ යුද්ධ කරන්න නේද අපිට එච්චර මේක නැහැ අපි යුද්ධ කරන එක අපි ඉගෙනගෙන තිය පුහුණුවලා තියෙනවා ඉතින් අපි යුද්ධ කරන ඒනට මේ බිරිඳක් හැටියට ළමයින්ට ඒ තියෙන මානසික මේක ඉතින් ඒක විඳලම තමයි අත්දැකීමක් ගන්න පුළුවන් ඔබතුමා නිලධාරියෙකු විදිහට සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා කොච්චර කාලයකට පස්සේද මේ පොත රචනා කළේ? අතන මම විශ්‍රාම ගිහිල්ලා මට මේ සාමාන්‍ය මේ සම්ප්‍රදායක් තියෙනවා දැන් ත්‍රිවිධ හමුදාපති කෙනෙක් හරි පොලිස්පති කෙනෙක් හරි විශ්‍රාම ගියාම ජනාධිපති ඉන්න ජනාධිපතිතුමා තමයිට තීරණය කරන යවන්න කියලා මේ මේ ඇම්බැසඩර් කෙනෙක් කළා. තානාපතිවරේ. තානාපතිවරේ කැටියට යවන්න ඒක ඉතින් මටත් ඒ අවස්ථාව ලැබුණා මම 2005 දෙසැම්බර් මාසේ මම ෆීල්ඩ් මාෂල් තරත් පොන්ට් එකට හමුදා බාර දීුන්නේ ඉතින් 2006 මාර්තු විතර වෙනකොට මම ගියා බ්‍රසීලයට ලංකා ශ්‍රී ලංකාවේ තානාපති හරි ඉතින් මම ඒ අවුරුදු දෙකක් හිටියා ඊට පස්සේ මම ඇවිල්ලා මේ ඒ අවස්ථාවේ ඉතින් පොත් ලියන්න කියලා තිබ්බට ඒක ඒ පොත පටන් ගන්නුනේ නැහැ ඉතින් ඊට පස්සේ ඇවිල්ලා මම जॉन कील समागमे आरक्षक उपदेश दू आस्ट्रेलिया मत लास्ट कवर का दाबू नोटबुक अल्लाह मे पोत लिया ओने गेल मट दूना इतकोड़ता मत वा मैं लिया पोड पोड लिय लिया इट पास नवतना मे आरक्षक लेखन तंत्र पैर के राजकार्य के वस्ता इट पास मैं एक आईनाट पास मैं कुछ रखिया वक्रे मैं वेडकिरी पार मैं लिया सा लिया बुकाले बेद मत अरवा यात्रा तुर मैं ब्रसी लाइट पास मैं आपो तानापति तिगिया मे ताइलाम इन्ना मैं पोट पोटिया मत अने लिया का दरुण युद्ध तिबिला युद्ध सार्थक निमा कर निर्धारित विधि युद्ध हमदावे सेवे खल विश्राम घी आए मे पुतलिया
ඒ සජීවී අත්දැකීමට ආයෙත් මනසින් යන්නේ නැති මොනවද හිතුනේ පොත ලියද්දි? ඇත්තටම ඒ අවස්ථාව උදා වුණා ඇත්තෙන්ම. දැන් මම පූණරේන් ඔකේ ගාලා ලියලා තියෙනවා. මම පූණරේන් යාල් දේවි අහලා තියෙනවද දැන්නේ කරපු ඔපරේෂන්. ඒවැ මම ගිහිලා තියෙනවා. ඒවා කරනකොට මට මතක් වෙනවා. ඇත්තටම මට කොළඹ දැන් මෙතන හොයාගන්නට වැඩි ලේසියි මට යාපනයේ තැනක් හොයාගන්න. ඒකද මම ඉඳලාම වවුනියාවේ කයිට්ස් දූපත්වල मैं मेवेनो प्रदेश मेवेनो वेच सिद्धियात मेवीलो लिया लेसी युद्ध अवसान करा युद्ध हमदावे सेवे करना युद्ध अवसान के लिए मगे मंकियर मगे मैं बैचमेट जो तरत फोन से कथा मैं तो युद्ध अवसान करा के लिए फानी वीडियो लबुरहा मोबतु मात मनो अधी तुनी लोको सातु तक कहते हो ना मुकदे मात मंग विश्राम गया की बार मामा युद्ध पीटिए वैन देवल मंग අධ්‍යයනය කර කර හිටියේ කොහොමද මේක වෙන්නේ ඇත්ත වශයෙන්ම අපිට ඔක ඇදිලා තියෙන්නේ ඒකයි යුද්ධය ඇදුනේත් ඒකයි අපිට නම් දැන් මම හමුදාවක් බාර දෙනකොට ඒක 130,000 විතර තිබ්බ හමුදාවක් ඊට පස්සේ ෆීල්ඩ් මාෂල් ෆොන්තේකාගේ කාල සීමා තුර 2009 වෙනකන් ඒක වර්ධනය වුණා ලක්ෂ දෙකම මාරකට කිට්ටු වෙන්න හමුදාවක් ගන්න. ඉතින් ඒ අවශ්‍යතාවය අපිට ලැබුණු නැති හින්දා තමයි මම ඇදුනේ. ඒක එක ප්‍රධාන කරුණක්. එතකොට සමහර තැන්වල තියෙනවා මම ඔකේ දාලා තියෙනවා පුහුණු වීම. පුහුණු වීමුත් සමහර වෙලාවට මිනිස්සු නැතුණා මේ දේශපාලන තීරණ ගන්නවා. හරි. සාමාන්‍යයෙන් රෙකෝඩ් මේ කියන්නේ සොල්දාදුවගේ පුහුණු වීම මාස 6ක් වෙනවා. සාමාන්‍යයෙන් एक अड्डु के मुकद फील मे ऑपर मे युद्ध करू हिंद अंतिम सती तून कट बेस्त सती तून की अभी मे बूट मुद बूट एक मगे अभी कटे मुझे बूट कटके मेतन एनो एक बूट पुड़देना सती तून इंकोल सिविल मिनी पुद्गले करगेन पुहन वेच शबल रात तूने लीट दुड़ना मूड कमेंकार मिनी अड़ी एक तीर नरगता अतम एक कटे पुहन मे अरे सीनियर्स कॉपर साजन एक लगे अन्न ब्रॉयलर्स ब्रॉयलिए दवासात लिप मेरे ना इवाड़पाड़ तिब्बा एक युद्ध सतुटा मगर युद्ध विनता आप तत्ववादी तत्ववादी मेघा कन्न को आप पावित कन्न मे टैक्टिक्स युद्ध उपाय मे विनाकोनी आमदादेगा युद्ध कन्न को आटे गाँव आप कन्वेंशनल वॉक के लिए मेके मन आप युद्ध अभी तत्ववादी हितना हितला ये आप काटे एक उन्ना अंतिम काल सतुर हमदावा के काट करा दी समहार विलावट में निर्धारित एक विधि है तो आप इतना सातुरु हमदावे सांगवेदी थे नेट लोगे ने विमसा बाला नवस्तावक लेबे ने ना है भाई मिनिस्ट्री विधि है तो सातुरु हमदावक काटियो तो किरी में दी उनके ना सांगवेदी उन्हों आवस्ता उनके प्रश्न गेट लो देनुं आवस्ता ये वाके आवस्ता ओबे राजकारी जीवित एक सत्रु हमदावे एक तत्ववादी 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 तक अभी आश्रय कर लें संहार अत्य वाशे मे एल टी टी मे तत्ववादी धर्म तत्ववादी कंडाय पिटराट वाले एक लगे तीन मे तमिल डास्पोरा दमल कट्टिय असूतुने असूतुने मे कोलहाल वे कल कट्टिय दंग हरियट दनट अतट अंत संविधान लीनो एक लंका एक यूएन में एक रेसोल्यूशन मे पास कराने इंटरनेशनल जात्यांतर परीक्षण कंडा दें ह्यूमन राइट्स में ये कट्टी अरेट मे अभी पेन्न हम अभी त्रिविध हमदा मे डेमल मनुष्य गातने कंडा कटी ये अब आप एत वशेम दट मत कई वाउनिया वाले अभी ऑपरेशन करना को
ජයසිකුරු අපරේ එක ගෑනු ළමෙක් හිටියා ඒක ටීවී එකේ ගියා ඒ කාලේ එක ගෑනු ළමෙක් එල්ටීටී එකේ ගෑනු ළමෙක් වෙඩි වැදිලා ඒ බංකර එකක් අස්සේ ඉන්නවා මේ ග්‍රෙනේඩ් එකත් අතේ තියාගෙන ඉතින් ඒ වෙලාවේ මට කිව්වා ඉතින් මමත් එතෙන්ට ගියා මම අපේ සොල්දාදෝ තමයි ඒගොල්ලෝ ඒක දැක්කේ මෙයා හැදී මේක වීසි කරන්න නැත්නම් එයා ජීවිතේ නැති කරගන්න ඉතින් පාර දෙමළ කතා ගන්න පුළුවන් කියලා මුක්කල බල ඉන්න එපා ඔයාට තුවාල ඇතින් අපි ඔයාට මේ බෙහෙත් දෙනවා ස්පීදාලට ගෙනියනවා කියලා එකම කළා අර ග්‍රෙනේඩ් එකත් පරිස්සම් මේව කළා ඒ ළමයාම එව්ව අපි කොනබෝ ස්පීදාලට මේ ආරෝග්‍ය ශාලාවට ඒ වගේ අපි කරලා තියෙනවා ඉතින් අනිත් එක අර කිව්වා වගේ හැම දෙමළ මිනිසෙක්ම මේ තත්ත්වවලින් නෙවෙයි ඒ වගේ දැන් අපි යනකොට අපිට හවුගෙනවා අහිංසක දෙමළ මිනිස්සු මම මුලතිවර කඳුරට බාර දෙන්නේ අවුරුදු 3-4ට කලින් මම මුලතිව බාර හිටියේ එතකොට ඉතින් ඒ මුලතිව කියන්නේ දැන් ආණ්ඩුවට ඕනෙලද මේ රජයට ඕනෙලා තිබ්බේ කියන්න හරි මුලතිව දිස්ත්‍රික්කේ අප යට තින්නේ කියලා හැබැයි මුලතිව දිස්ත්‍රික්කේ ටවුමේ ඉතරයි අපි හිටියේ එතකොට ඒකේ හිටියා මේ වයස්ගත මේ දෙමළ අය 15 දෙනෙක් 20ක් විතර ඉතින් ඇත්තටම අපි මේ මුළුතු දිස්ත්‍රික්කේ පාලනය කිරීවර 20ක් අර හින්දු මේ අහිංසක මේ වයසක කට්ටිය තමයි දැන් අපි ඒගොල්ලන්ට බෙහෙත් දෙනවා අපේ මෙඩිකල් කට්ටිය කළා ඒගොල්ලෝ බලාගත්තා හැබැයි ඒක ඒ වෙලාවේ අපි හරි විදිහට තීරණ ගත්තා නම් අපි මුළුතු කඳුරෙන් අපිට වැඩක් නැහැ කියලා හිතන නම් රජයේ මේ දේශපාලන අතින් පෙන්වන්න ඕනකම තියෙන්නේ නැහැ මුළුතු දිස්ත්‍රික්කේ අපේ යටතේ කියලා එහෙම තියාගෙන තමයි අපි වැඩි 1400ක් විතර නැති වෙලා ගියා දැන් අපි වැඩසටහන ආරම්භයේ ඉඳලා මේ වෙනකල් කතා කරපු ඔබතුමාගේ මේ යුද්ධයත් එක්ක ලංකාවේ හමුදාවත් එක්ක තියෙන අත්දැකීම් සියලුම දේවල් වලින් වැඩි කොටසක් අන්තර්ගත වෙලා තියෙන මේ පොත අපි දිහා බලාගෙන ඉන්න මේ අපේ ආදරණීය රසිකයන්ට කියවන්න අවස්ථාවක් ලබා ගන්න කොහොමද මේ පොත මිලදී ගන්න තියෙනවද අපි ඒ ගැනත් මතක ඔය පොත තියෙනවා දැන් තියෙනවා මේ විජිතයාපා පොත් මේකේ එතකොට මේ copluka.lk කියලා එකක් තියෙනවා ඒගොල්ලෝ ගාව තියෙනවා බයා ෆුඩ් එකේ තියෙනවා සරසවි බුක් ෂොප් එකේ තියෙනවා ඒක මිලදී ගන්න පුළුවන් අනිත් එක මේ හුඟක් අය මගෙන් මේ දැන් මේ පොත නිකුත් කෙරුවට පස්සේ මගෙන් අහුවා මේ සර් මේක සිංහලෙන් ලියලා නැද්ද කියලා ඉතින් මගේ අදහස තියෙනවා මේක සිංහලෙන් පරිවර්තනය කරන්න මොකද ලංකාවේ හුඟක් අයට ඒතර ඒක කියවන්න පුළුවන් පොත කියවපු අයගෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර මොනවද ඇත්තම ඒකල කියලා තියෙනවා ඇත්ත මේ ජෙනරල් ශාන්තකෝට්ටකට කියන මේ පුද්ගලයා උලුප්පලා මේ වීරයෙක් කළා නෑ පොතේ ඇත්තම වෙච්ච දේවල් තියෙන්නේ අපි වැරදිච්ච තැන් කොහෙද එක්කම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒව තමයි අපි පොතේ තියෙන්නේ ඉතින් ඒක ඇත්තටම අධ්‍යයනය අතින් කියන්නේ මේ යුදමය මේ සාහිත්‍යයකට ඉතාමත් වැදගත් පොතක් කියලා මම හිතනවා ඉතින් තමහර කියපුවායි කියලා තියෙනවා ඒක හොඳයි කියලා පොත ඉතින් ඒක උඩ තමයි මම බලාපොරොත්තු වෙන සිංහල පොත මේ සිංහල පරිවර්තනයක් කරන්න තෝ කටියද කියවන්නේ ඒක අපිට දශක කිහිපයක් එක දිගට යුද්ධයට මුහුණ දෙන්න සිද්ධ වුණා මිනිස් ජීවිත රසක් නැති වුණා කොටසක් ආබාධිත වුණා දැන් යුද්ධය නිමයි ඊට පස්සේ පාස්කු ප්‍රහාරයට මුහුණ දෙන්න සිද්ධ වුණා පාස්කු ප්‍රහාරය නිසා වටිනා මිනිස් ජීවිත රසක් නැති වුණා ඔබ මේ අත්දැකීම් දෙකම ලැබු කෙනෙක් යුද හමුදාපතිවරයා සහ හමුදා නිලධාරීවරයෙක් වගේම ආරක්ෂක ලේකම්වරයා විදිහටත් දැන් යුද්ධය නිමයි පාස්කු ප්‍රහාරයත් අවසන් මේ අඳුරු යුගය ඉවර වෙලා තියෙන්නේ අපි එවැනි යුද්ධයක් නොවුණත් දැන් කොවිඩ් එක්ක වෙනස් යුද්ධයකට මුහුණ දෙමින් ඉන්නවා ගෙවුණු කාලය දිහා ආපස්සට හැරිලා බලද්දී මේ පවතින තත්ත්වෙත් එක්ක ඔබතුමාට මොනවද හිතෙන්නේ මම මෙහෙම කියන්න මං කියර පොතේ අපි ඉගෙන ගත්ත පාඩම් තියෙනවා කියලා ඉතින් ඔය පාඩම් ඉගෙන ගන්නේ නැත්නම් අපි සාමාන්‍යයෙන් මට පේන්නේ අපි ජාතියක් හැටියට පාඩම් ඉගෙන ගන්න නැහැ කොවිඩ් එක ගන්න පොඩ්ඩක් වටවහලා තිබ්බම කෑ ගහනවා හරියට පස්සේ ගිහිල්ලා මාස්ක් එකකුත් නැහැ මොනවද නැහැ ඔය ගිහිල්ලා තවත් වැඩිපුර හද ඒ වගේ තමයි ඉතින් මම කියන්නේ ඇත්තෙම අපි කාර්නිවල් එකේ හිටියා කියලා මම කියන්නේ ඉස්සෙල්ලා පාස්කු පහට එන්නේ ඉස්සෙල්ලා මොකද 2009 මේ මාසේ අපි ත්‍රස්තවාදී සාමුලිම එකක් කියන්න ඕනේ ඔය ත්‍රස්තවාදී අපි ඉවර කෙරුවේ යුදමය අතින් ඒකයි මම කියන්නේ මේ අපි නිකන් සන්තෝෂෙන් ඉන්න බෑ අපිට මේ යුද්ධ ඉවරයි කියලා
යුද්ධමය අතින් තමයි අපි මේ එක් විරල අවස්ථාවක් යුද්ධයකින් මේ වගේ තත්ත්වවාදී දරුණු තත්ත්වවාදී කණ්ඩායමක් සාමුලින් පුටලද නැති කළ දැම්මේ මේ ශ්‍රී ලංකාවේ අපේ ත්‍රිවිධ හමුදාවේ විරුවන්. ඉතින් ඒක ඒකත් එක්කම අනිත්‍යවා තියෙනවා. රටේ ඉන්න ජනතාව ශ්‍රීලාංකිකයන් වශයෙන් හැටිය තමයි අපි ඉන්නවනම් අපිට මේ රටේ ස්ථාවරයක් තියාගන්න පුළුවන්. නැතුව අපි සිංහල බෞද්ධ නැත්නම් අපි කතෝලික එහෙම කියලා ඔය කරන්න ගියොත් ඉතින් සමහර අවස්ථා මේ වගේ දේවල් අපව ඇති වෙන්න පුළුවන්. අපි ඔය පොතේ මන දාලා තියෙනවා කොහොමද ඔය මේ මේ දෙමළ මිනිස්සු තත්ත්වවාදයට නැඹුරුනේ කියලා. පටන් ගන්නෙදි තත්ත්වවාදනේ ඒගොල්ලෝ මහත්මා ගාන්ධිගේ මේ ස්ථාවරයේ ඉඳගෙන ඒ ප්‍රොටෙස්ට්ුයි සත්‍යග්‍රහය ඒවා කිරියන්නේ බැරිම තැන ඒගොල්ලෝ හිතුවා. මං හිතන්නේ මං කියන්නේ ඒගොල්ලෝ ඉල්ලන හැම දෙයක්ම සාධාරණයි කියලා. හැබැයි මොනවා හරි ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලන්ට සාධාරණ පිළිතුරු මේවට ලැබිලා නැහැ. ඒක ඉඳලා ඉතින් මේම මේ මහත්මා ගාන්ධිලා හිටියොත් හරියන්නේ නැහැ කියලා තමයි තත්ත්වවාදයට ආවේ. ඒක මම කියලා තිනවා. ඒකම දෙමළ සිංහල කොළහල තිබ්බා 56 58 77 83 දරුණුම එක 83. ඒ වගේ ඒවා කරා. ඉදිරියටත් මං කියන්නේ මේ අපි මේ ලංකාවේ දැන් කොහොම සාමකාමී කියලාගෙන අපි හිටියොත් එහෙම ඉතින් අපිට වරදීනිට තියෙනවා. ඒක මං කර බුද්ධිආංශ ඉතාමත්ම ක්‍රියාත්මක විදියට වැඩ බුද්ධියන්ත බුදියන් හිටියම නැත්නම් බය නැතුව කියනවා මේ ටීවී එක. ඒ ඒ ඒව හරියට ඒගොල්ල මේ මේ විශ්ලේෂණය කෙරුවේ නැහැ. ඒකයි ඒක වුණේ. ඊට පස්සේ මම ලියලා තියෙනවා මම ආරක්ෂක ලේකම් වුණාට පස්සේ ඔය කට්ටිය එක්කම ආපහු එකතු කරලා මේ එක උදාහරණයක් තියෙන ඉස්සර මට මතකයි මම NIB කියලා එකක් නැෂනල් ජාතික බුද්ධි අංශ තොරතුරු කාර්යාංශ කියලා තිබ්බ එකක්. ඒක පීඩෙව්වේ 84 84. ඒ කියන්නේ ඒක බුද්ධි කටයුතු එකට කරන්න. ඒක ඒක වුණේ නැහැ. ඊට පස්සේ ඒක එකතු වුණාට හැබැයි කට්ටිය කරලා නැහැ. සාමාන්‍යයෙන් දෙකෙනෙක් ඉන්න ඔළු අල්ලගෙන අනිත් එක්කෙනෙක් ඉන්න කඳ අල්ලගෙන. ඉතින් ඔළු ඔයා ගහ කඳ මම ගහ. ඉතින් මං කොහොමද මේක හත් චිත්‍රේ මවන්නේ? ඒ වගේ මං කියන්නේ මේකයි. පාස්කු ප්‍රහාරය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ ගැන තාමත් එක එක විවාද තියෙනවා. නීති කටයුතු ගැන මම ඒකන කතා කරන්න නැහැ. මං කරපු දේවල් තියෙනවා. ඒ පොතේ ලියලා තියෙනවා මං මේ ආරක්ෂාව තහවුරු කරන්න කරපු දේවල්. හොඳයි. ඇත්තම මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කතා කරනවා නම් මේක මේ තනි පුද්ගලයෙක් නැත්තම් සීමිත කණ්ඩායමකට අයත් කරගන්න මේ ජයග්‍රහණයක් නෙවෙයි. ඇත්තෙන්ම යුද්ධයේදී මිය ගිය යුද්ධය සටන් කළා මිය ගිය ත්‍රිවිධ හමුදාවේම රණවිරුවන් සිවිල් ආරක්ෂක බලෑණියේ රණවිරුවන් පොලිසියේ STF ඔය සියලු දෙනාගේ ප්‍රයන ප්‍රමාණයක් දිවි නසල දිවි නැති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මේක හිමි. එතකොට යුද්ධයේදී තුවාල ලැබලා සදාකාලීන ආබාධිත තත්ත්වයට පත් වෙච්ච අපේ රණවිරුවන් ඉන්නවා. ඒ අය මේකට දායකත්වය දීලා තියෙනවා. ඒකම තුවාල නැති වුණත් යුද්ධය අන්තිමට යුද්ධය දිනීමට ත්‍රිවිධ හමුදාවත් අනෙකුත් බලෑණිත් එකතු වෙලා යුද්ධය සාර්ථකව නිම කිරීමට ඒ සහභාගී වූ සියලුම රණවිරුවනුත් ඒකම සිවිල් ජනතාව අපේ ලංකාවේ සිවිල් ජනතාව යුද්ධ ඉවර වෙනකන් ඒගොල්ල සම්පූර්ණ යුද්ධෙත් එක්ක අපිත් එක්ක හිටියා. ඇත්තෙන් යුද්ධයට අවශ්‍ය අවස්ථාවේ මැරෙනවා කියලා දැනගෙනත් හමුදාව ත්‍රිවිධ හමුදාවට බැඳිලා යුද පිටියට ආපු අපේ තරුණ විරුවන් ඉන්නවා. අපි ඇත්තට මේ විරුවන්ගේ දෙමෝපියන්ට ඉතා අපි කෘතවේදී වෙන්න ඕන. අපි ඒගොල්ල ආඩම්බරයෙන් මතක් කරනවා. ඉතින් මේ සියලු දෙනාගේම කණ්ඩායමක් හැටියට එකතු වෙලා කරපු ජයග්‍රහණයක් තමයි මේ යුද අපි මේ තත්ත්වවාදය නිම කිරීමෙන් ලැබූ ජයග්‍රහණය. ඉතින් ඒක මම ඇත්තෙම කියන්න ඕන කමක් තියෙන එකයි. මේක කට්ටිය හිතනවා අරයා කෙරුවා මෙයා කෙරුවා කියලා. එහෙම නෙමෙයි. මේ අපි කොහොම එකතු වෙලා කරපු ක්‍රියාන්විත ඒවට මුල ඉඳලාම
1978 ඉඳලා පටන් ගත්තා අපේ හිටපු රණවීරුවන් හිටියා ඒ කාලේ ජනරල් කොබ්බකඩුව ජනරල් විමලරත්න ඒ අය සමහර අයට දැන් ඒ අය අමතක වෙගෙන යන කාලෙකුත් ඇවිල්ලා තියෙනවා නමුත් ඒ අය තමයි සදාකාලීනව අපි සිහිපත් කරන්න ඕනේ අපි ඒ අයට රණවීරුවන් හැටියට සියලුම මිය ගිය ආබාධිත එක්කම රණවීරුවන් හැටියට අපි ඒ අයට ගෞරවය අදත් පුද කරන්න ඕනේ හොඳයි අද අපි උදායරේ සහෘදය විශේෂංගෙන් කතා කරේ හිටපු යුද හමුදාපති ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ජනරල් ශාන්ත කෝටිගොඩ මහත්මයාත් එක්ක කතා කරන්න නිමිත්ත උනේ එතුමා රචනා කරපු මේ පොත ඔබටත් මිලදී ගන්න පුළුවන් අපි මිලදී ගන්න පුළුවන් තැන් අවස්ථා ගැන මතක් කරා අපි කතා කරාට වඩා වැඩිමනත් තොරතුරු එතුමාගේ අත්දැකීම් මේ පොතේ සඳහන් වෙලා තියෙනවා ඒ නිසා මේ පොත අනිවාර්යෙන් ඔබ කියවිය යුතු ඔබේ පුද්ගලික පුස්තකාලයේ තිබිය යුතු පොතක් කියලා අපි විශ්වාස කරනවා මේ වටිනා කතා उदायर तुला